අවසන් සටනේ නිරත වීරෝදාර රණවිරුවන් අද කොටි ත්‍රස්තවාදීන්ගේ අවසන් ගුවන්පතයත් අත්පත් කරගත්තා. ඒ පිරමන්තාරකුලම් සුන්දරපුරම් ප්‍රදේශයේ පිහිටා තිබූ තිරිවිලාරු ගුවන්පතයයි. ඒ අනුව ත්‍රස්තවාදීන්ගේ ගුවන්පත හතම මේ වන විට යුද හමුදාව යටතට පත්ව තිබෙනවා. මෙරට ජනතාව අතර වඩාත් ප්‍රකට වුණේ ඉරණමඩු කොටි ගුවන්පතේ වුවද අවසන් සටනේ නිරත රණවිරුවන් මුල්වරට අත්පත් කරගත්තේ මාන්කුලමට කිලෝමීටර 7ක් ඊශාන දිසෙන් පිහිටි පණික්කම්කුලම් ගුවන්පතයයි. මීටර 500ක් පමණ දිගින් යුක්ත වූ එම ගුවන්පතේ අත්පත් කරගත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් 30 වෙනිදා 57 වන සේනාංකයේ රණවිරුවන් විසින්. ඉන් අනතුරුව පුනරීන් අත්පත් කරගත් 58 වන සේනාංකය පරන්තන් දෙසට මෙහෙයුම් සිදු කරන අතරතුර තවත් ගුවන්පතයක් අත්පත් කරගත්තා. පසුගිය නොවැම්බර් 20 වෙනිදා අත්පත් කරගත් ගුවන්පතේ පිහිටා තිබුණේ B69 මාර්ගයේ 15 වන හා 18 වන සතපුම් කණු අතරයි. කොටි ත්‍රස්තවාදීන්ගේ 3 වැනි ගුවන්පතේ හමු වුණේ අම්පකාමම් උතුරු ප්‍රදේශයේදී. මෙහෙයුමේ නිරත 3 වන කාර්යසාධක බලකාය පසුගිය නොවැම්බර් 24 වෙනිදා අත්පත් කරගත් එම ගුවන්පතය මීටර 350ක් පමණ දිගකින් යුක්ත වුණා. මුලදී කලපුවට කිලෝමීටර 5ක් පමණ බටහිරින් ත්‍රස්තවාදීන්ගේ තවත් විශාල ගුවන්පතයක් සොයාගනු ලැබුවේ මෙහෙයුමේ නිරත 59 වන සේනාංකයයි. මේ වසරේ ජනවාරි 10 වෙනිදා අත්පත් කරගත් මෙම ගුවන්පතය කිලෝමීටර 2.5ක් පමණ දිගින් යුක්ත වනවා. ගුවන්පතේ අවට විශාල ප්‍රමාණයේ ගුවන් යාන රඳවනද කොටි ත්‍රස්තවාදීන් ඉදිකර තිබුණා. ඉරණමඩු වැවට සමාන්තරව නැගෙනහිර දෙසින් පිහිටා තිබූ ඉරණමඩු ගුවන්පතේ අත්පත් කර ගැනීමට 57 වන සේනාංකය සමත් වුණේ පසුගිය ජනවාරි 15 වෙනිදායි. එය මීටර 1100ක් පමණ දිගින් යුක්ත වුණා. ඉන් උතුරට මෙහෙයුම් සිදු කළ 57 වන සේනාංකයම පසුදා තවත් විශාල ගුවන්පතයක් අත්පත් කරගත්තා. තාර යොදා මනාව සකස් කර තිබූ මෙය දිගින් කිලෝමීටරයක් පමණ වනවා. අද පිරමන්තාරුකුලම් සුන්දරපුරම්හි තිරිවිලාරු ප්‍රදේශයේදී තවත් ගුවන්පතයක් අත්පත් කර ගැනීමට මෙහෙයුමේ නිරත 58 වන සේනාංකයට හැකි වුණා. කිලෝමීටර් 2ක් පමණ දිග මීටර 50ක් පමණ පළලින් යුතු ගුවන්පතේ මීටර 350ක් පමණ දුර ප්‍රමාණය තාරදමා සකස් කරලා තිබුණා. එකම ඒ තාරදමූ කොටසේ එකේ සිට 16 දක්වා අංක කර තිබුණා. ඉදාම්දා පිරිස් නිරීක්ෂණය කරලා තිබුණා. ඒ සමගම මෙම ගුවන්පතය නැගෙනහිර දිශාවෙන් සහ උතුරු දිශාවෙන් ආරක්ෂක බැම්මක් සකස් කරලා එම බැම්මෙන් ආවරණය වී තිබුණු බව බටපිරිස් සඳහන් කරනවා. මේ අතර පසුගිය දින දෙක තුළ 58 වන සේනාංකය අත්පත් කරගත් කොටි නායක ප්‍රභාකරන් රැඳී සිටි භූගත බංකරය හා සුකෝපභෝගී නිවාස තුළින් වැදගත් කරුණු රැසක් අනාවරණය වී ඇති බව යුද හමුදාව පවසනවා. කොටි නායකයා තමන්ගේ රුවට සමාන තවත් පුද්ගලයෙකු එම බංකරයේ ආරක්ෂක උපක්‍රමයක් ලෙස රඳවාගෙන සිටි බවටද තොරතුරු හෙළි කරන ඡායාරූප රැසක්ද යුද හමුදාව සොයාගෙන තිබෙනවා. කොටි නායකයාගේ සුපිරි භූගත බංකරයේ එක් කුටියක තිබූ ඇමරිකාවේ නිෂ්පාදිත ගෑස් අවිය ඉතා නවීන එකක් බවයි වාර්තා වන්නේ.